අපි අද කතා කරන්න හදන්නේ මෙන්ටල් ස්කිල්ස් කියන සෙග්මන්ට් එක යටතේ 6 වෙනි එපිසෝඩ් එක. 6 වෙනි එපිසෝඩ් එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆිනිෂර් කියන මාතෘකාව. ෆිනිෂර් කියන්නේ සෑහෙන ඉම්පෝර්ටන්ට් දෙයක් ක්‍රිකට් වල. ෆිනිෂර් කෙනෙක් වෙන්නම ඕනේ ක්‍රිකට් වල සහ ඕනම ගේම් එක අපි ෆිනිෂ් කරන්න ඕනේ අපි පටන් ගන්න දේ. අපි කොහොමද ෆිනිෂර් කෙනෙක් වෙන්නේ? ෆිනිෂර් කෙනෙක් වෙන්න අපිට මේ කියන මං කලින් වීඩියෝ එකේ කතා කරා පේෂන්ස් කියන දේ. පේෂන්ස් කියන දේ ෆිනිෂර් කෙනෙක් වෙන්න සෑහෙන ඉම්පෝර්ටන්ට් දේවල්. රයිට්? අපි කතා කරන්නේ අද කොහොමද ෆිනිෂර් කෙනෙක් වෙන්නේ. ෆිනිෂර් කෙනෙක් වෙන්න අපිට පේෂන්ස් කියන දේ අපිට තියෙන්න ඕනේ අපේ මයින්ඩ්සෙට් එකේ. රයිට්? ඊළඟට මම කතා කරන්න ඉන්නවා ප්‍රෙෂර් හැන්ඩ්ලිං. අපිට ප්‍රෙෂර් එකක් හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕනේ ෆිනිෂර් කෙනෙක් වෙනවා නම්. රයිට්? අනිත් එක ෆෝකස්. අපේ ෆෝකස් එක නැති වුණොත් තමයි අපිට ගේම් එකක් ෆිනිෂ් කරන්න බැරි වෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම ෆෝකස් එක ඒ වෙලාවට අපි කතා කරා ස්විච් ඔන් ස්විච් ඔෆ් කියලා කලින් වීඩියෝස් වල. ඉතින් ඒ දේවල් ඒ වෙලාවට කරන්න ඕනේ. අනිත් එක තමයි කන්සන්ට්‍රේෂන්. කන්සන්ට්‍රේෂන් එක ලොස් වුණොත් තමයි අපිට ෆෝකස් එක නැති වෙන්නේ. ඉතින් අපිට ෆිනිෂර් කෙනෙක් වෙන්න අපිට කන්සන්ට්‍රේෂන් කියන එක මාර ඉම්පෝර්ටන්ට්. ඒ දේවල් අපි හරියට කරන්න ඕන මෙන්ටලි. රයිට්? ඊට පස්සේ මම කතා කරනවා එනර්ජි ලෙවල්ස්. එනර්ජි ලෙවල්ස් තියෙන්න ඕනේ අපේ ඇඟට. අපි ෆිට්නස් ලෙවල්ස් තියෙන්න ඕනේ හොඳට. අපිට එනර්ජි එක තියෙන්න ඕනේ. අපි අපේ ඇඟේ අපේ ෆිට්නස් ලෙවල්ස් අපි ඉම්ප්‍රූව් කරලා අපිට ෆිට්නස් ලෙවල්ස් සෑහෙන උඩ තියෙන්න ඕනේ අපිට ෆිනිෂර් කෙනෙක් වෙනවා නම්. රයිට්? ඉතින් අපි කතා කරන්නේ ෆිනිෂර් කියන මාතෘකාව. අපි බලමු බැටින් වල කොහොමද ෆිනිෂර් කෙනෙක් වෙන්නේ කියලා. අපි ෆිනිෂර් කෙනෙක් වෙන්න අපි ගොඩක් කට්ටිය කරන ලොකුම වැරද්දක් තමයි අපි හොඳ ස්ටාර්ට් එකක් ගන්න. අපි හොඳ අමාරු වෙලාවට අපි ලකුණු මුල් ටික අපි හොඳට අමාරුවෙන් බැට් කරනවා. 20ක් 30ක් ගහනවා. හැබැයි මොකද කරන්නේ? 20ක් 30ක් ගහලා අපි එතනින් අතාරිනවා. ගිව් අප් වෙනවා. ඒ සමාඩ මහන්සියට අපි අතාරින්න පුළුවන්. දැන් මම මේ කිව්ව කාරණා 4 1 2 3 4 5 මේ කාරණා පහ හින්දා ඔයා මේක අතාරින්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපි ෆිනිෂ් කරන්නේ නැහැ. බෑ. එතන අපි ලකුණු 20ක් 30ක් ගැහුවා නම් අපි ඉතුරු ටිකත් කොහොම හරි ඉතුරු ටික අපි ගහන්න ඕනේ. අපිට අතාරින්න බෑ. මොකද අපිට අපි ලකුණු 20ක් 30ක් ගහන්න අපි අමාරුයි. මුල් ටික අපි ගහන්න අමාරුයි. ඉතින් අපි ලකුණු 20 30 ගැහුවට පස්සේ අපි 20 එතකොට 40ට යන්න ඕනේ. රයිට්? 40 ගහපු එකනා 60ට යන්න ඕනේ. අපි මේ ගේම් එක ෆිනිෂ් කරන්න ඕනේ. එයාට 60ට ගිය එකනා 80ට යන්න ඕනේ. 80ට යන්න පුළුවන් වුණා අපි 100ෙන් අපි ඉවර ගන්න පුළුවන්. 100ට ඊට වඩා යන්න පුළුවන්. ඉවර අපි නොට් අවුට් වෙන්න බැට් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි ලකුණු බැටින් වලින් ගත්තොත් හොඳ ෆිනිෂර් කෙනෙක් වෙන්න. අපි හොඳ ස්ටාර්ට් එකක් ගත්තා 20ක් 30ක් ගැහුවා. ඊට පස්සේ ඒක අපි කන්ටිනියු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ෆිනිෂර් කෙනෙක් වෙන්නේ. අපි ගේම් සිනාරියෝ වල අපි හොඳ ෆිනිෂර්ස්ලා දැකලා තියෙනවා. බැටින් වල ගත්තොත් මහින්ද සින් ධෝනි, රයිට්? මහේල ජයවර්ධන, එතකොට ස්ටීව් ස්මිත්, ඉස්සර හිටියා මයිකල් බෙවන් කියලා කෙනෙක් ඕස්ට්‍රේලියාවල හොඳ ෆිනිෂර්ස්ලා. ඒගොල්ලන් මැච් එකක් ඉවර කරනවා. ඇන්ජලෝ මැතිව්ස් හොඳටම ඉවර කරපු කට්ටිය. ඉතින් බැටින් වලින් ගත්තොත් ඒගොල්ලන් සෑහෙන ඉවර කරන. ඒගොල්ලන් හැමතිස්සෙම ලකුණු 20ක් 30ක් ගැහුවොත් අතාරින්නේ නැහැ ගේම් එක. ඒගොල්ලන් හැමතිස්සෙම හොඳට ඉවර කරන. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අපිට දැන් ගොඩක් අඩු ස්කූල් ලෙවල්ස් වල, ඊට පස්සේ ක්ලබ් ලෙවල් වල, රයිට්? ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙත් ගොඩක් මඩු වෙලා තියෙන මේ ෆිනිෂර්ස්ලා නැති වෙලා තියෙන. දැන් අපි හැමතිස්සෙම ෆිනිෂ් කරන්න ඕනේ. බැටින් වල අපි ගත්තොත් 20ක් 30ක් ගාලා අතාරින්න බෑ. අපි ටොප් ඕඩර් ගත්තොත් ටොප් 6 අපි බැට් කරන්න ඕනේ. ඕවර් අපි කියමු 2 ඩේ ගේම් එක. අපි ඕවර් 60ක් ටොප් 6 අනිවාර්යෙන් බැට් කරන්න ඕන. 45යි 60ක් අතර ටොප් 6 බැට් කරන්න ඕන. ඒක තමයි ඒගොල්ලන් දන්නේම නැතුව පාර්ට්නර්ෂිප්ස් බිල් එලා, හොඳ පාර්ට්නර්ෂිප්ස් බිල් එලා ඒ විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් බැටින් වල ওই පැත්තේ තමයි අපි කතා කරන්නේ ෆිනිෂර් කෙනෙක් විදිහට. අපි කලමු බෝලිං වල කොහොමද කරන්න කියලා. බෝලිං වලත් ෆිනිෂර් කෙනෙක් වෙන්න ඕනේ. අපිට අපි බෝල් කරද්දී උනත් ඒක හොඳට බෝල් කරන් ඉද්දී අපිට විකට් දෙකක් විතර අරගෙන සමහරවිට පොඩ්ඩක් රිලැක්ස් කරනවා. නෑ මට විකට් දෙකක් ආවා මට ඇති. එහෙම නෙමෙයි. අපිට විකට් දෙකක් ගත්තා නම් ඊළඟට විකට් තුනක් ගන්න ට්‍රයි කරන්න ඕනේ. ඊට පස්සේ විකට් පහක් ගන්න බලන්න ඕනේ. එතකොට ෆිනිෂර් කෙනෙක් වෙන්න වෙන්න එතකොට මැච් විනින් අපිට මැච් එකක් දිනන්න තියෙන chances වැඩි. අපි හැමතිස්සෙම අපි කතා කරා ගෝල් එකක්. රයිට්? අපි මොකක් හරි කරනවා නම් අපි ගෝල් එකක් achieve කරන්න තමයි අපි යන්නේ. එතකොට ගෝල් එකක් achieve කරන්න නම් අපි හැමතිස්සෙම ටාගට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ටාගට් එකට achieve කරන්න අපි හොඳ ෆිනිෂර් කෙනෙක් වුණොත් තමයි අපිට ටාගට් එකට සහ ගෝල් එකට යන්න පුළුවන්. අපේ end result එක හොඳ 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 දෙයක් වෙන්නේ හොඳට
ෆිනිෂ් කොරොත් විතරයි. ඉතින් අපි ෆිනිෂ කියනක සෑහෙන්න ඉම්පෝර්ටන් ක්‍රිකට් පොල්. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ ෆිනිෂ් කරන්න ගේම් එක. මම කියන හැමතිස්සෙම ෆිනිෂ් කරන්න. අතාරින්න එපා. never give up, right? අපිට අතාරින්න වෙලාවක් නෑ. අපි පටන් ගත්තොත් අපි ඒක ඉවර කරන්න ඕනේ. right? අපි හොඳ ලකුණු 20ක් 30ක් ගැහුවොත් ඒක අපි ඉවර කරන්න ඕනේ 100ක් ගහලා. අපි විකට් දෙකක් ගත්තොත් අපි විකට් පහක් අපි ගන්න ඕනේ කොහොම හරි කරලා. මහන්සියලා එක පැත්තක බෝල් කරලා විකට් පහක් අපි ගන්න ඕනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව මැච් එකක් අපිට win කරන්න තියෙන chance එක සෑහෙන්න වැඩි. ඉතින් අපි හැමතිස්සෙම අපි බලන්න ඕනේ ගේම් එකක් ගත්තාම අපි ෆිනිෂර් කෙනෙක් වෙනා නම් හොඳ ෆිනිෂර් කෙනෙක් වුණොත් එයා අපි මැච් එකක් ගත්තොත් සමහරට එයා බෙස් බෝලර් වෙලා තියෙන්න පුළුවන්, බෙස් බැට්ස්මන් වෙලා තියෙන්න පුළුවන්, මෑන් ඔෆ් ද ටෝර්නමන්ට් වෙලා තියෙන්න පුළුවන්, right? ඉතින් ඔය එක එක අවෝඩ්ස් එන්නේ මොකද? ඒගොල්ලන් හොඳට ෆිනිෂ් කරලා තියෙනවා ගේම් එක. ඉතින් ඒ දේවල් කරන්න අපි හොඳට ෆිනිෂ් කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ ෆිනිෂර් කියන එක ක්‍රිකට් වලට සෑහෙන ඉම්පෝර්ටන් දෙයක්. ඉතින් අපි හැමතිස්සෙම ප්ලේයර්ස්ලා වශයෙන් අපි හැමතිස්සෙම ෆිනිෂ් කරන්න බලන්න ඕනේ.